අනිත්‍යවල නැක හැත් බැඳගෙන ඒක දිගේ ඇදගෙන ඇදගෙන යනවනේ නිකන් සරුංගලේ හුලකට ඇල්ලුවා වගේ. දැන් මේ භාවනා එහෙම ගතියක් නැහැ. ඒක යෝගාවචරයේ අර නිපක ප්‍රඥාවෙන් සපෙලා දෙන්න ඕන. ගීගේ අතහැරියයි කියලා නිවන් දකින්නේ නැහැ. සමාධි හරියයි කියලා නිවන් දකින්නේ නැහැ. ඒ සමාධියට ගත්ත අරමුණ පවා රූප සංඥාවක් බවට පත් වෙනකොට දැන් අපි බලන්නේ ෆොටෝ එක නෙවෙයි නෙගටිව් එක දිහා බලනවා වගේ. දැන් නෑ නෙගටිව්ස් මොකද හේතුව මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ නිසා නැත්නම් නෙගටිව් එක හරිම විකාර රූපී. ඔය මේ කැමරා එකේ තියෙන පොසිටිව් ඇන්ඩ් නෙගටිව් කියලා ස්ලයිඩ්ස් යাজি දෙක පොසිටිව් එක ගන්න චිත්‍රපටි හදන්න නෙගටිව් එකෙන් තමයි අපි ඩෙවලොප් කරලා ෆොටෝ එකක් ගන්න. ඒකේ නෙගටිව් එක තියෙන කළු තැන් සුදු වෙලා පෙන්වනවා සුදු තැන් කළු වෙලා පෙන්වනවා. ආන්නේ වගේ තමයි භාවනා කියලා බලනකොට අපිට පේන්නේ අපිට මෙතෙක් කල නොදැක්ක අපේම හෙවණැල්ල පේනවා. අපේම තියෙන අඩුපාඩු ටික පේනවා. ඒක මා විකාර රූපීව පෙන්වන්නේ. ආන්නේ ඒක දරාගෙන ඉන්නවයි කියන එක එහෙම නැත්නම් ඒ ඨානාඨාන කුසලය නැයි කියලා කනගාටු වෙන්න එපා. ඔක්කොටම නැති උනායි කියලා භවනා කියලා දෙනක බණ කියන එක නාගේ දෝෂයක් නෙවෙයි. ඒක ජීවිතේ හැරවුම් ලක්ෂයක්. මේ ඔක්කොම තිබුණත් හරි මම මේවා තියෙන හැම එකකම ආදීනව තේරුම් ගන්න ඕන. ආස්වාද පක්ෂ විතරක් නෙවෙයි. ලෝකේ තියෙන හැම දෙයකම ආනිසංසය අදිනවයක් තියෙන නිසා බුදුරජාන්සේ සඳහන් කරලා තිනවා ධම්මෝපි වෝ භික්කවේ පහතබ්බා. මානේ මේ තාම ආතාවෙන් ඔබ උපකරණ ගන්න ධර්මයක් උඹට අතහරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කිය. ඉතින් අර සීලය රකින්න මිනිහට සීලිය අතහරින්න බෑ. එතකොට යා කරන්නේ සීලබ්බත පරමාසය. ඒ සමාධිය වඩන කෙනාට සමාධිය අතහරින්න බෑ. එතකොට යාට තියෙන්නේ විදර්ශනා උපක්ලේශය. විදර්ශනා කරනකොට හැමදේම නිකන් අවුවට අහුවෙච්ච මල් චීත්‍යයක් වගේ අර වර්ණ රසායනේ නැහැ. පිලුණු වෙච්ච බතක් වගේ. බුරේ පණ්ඩිස්සවාස් කියන්නේ මස්ලේ නැතියට බලුලෙව කන්නේ. ওই බල්ලා ආසාවට අර ඇටි හපහපා හිටියට මෙලෝදයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්තම් කියලා නිකන් සුදු බම් පෙත්තක් කන්නා වගේ මේකට චීස් නැහැ, බටර් නැහැ, සෑන්ඩ්විච් කරන්න මුකුත් නැහැ. ඔයie කන. එතෙ එහෙම දකින්නකොට කාමභෝගීන් කියලා ගහන වුණට නෙද්දකින් විතර මේ කාල කන්‍යයට දින දෙකක් කාලේ හිටපන්කෝ කියලා හරියට පව කරගන්න. ඒ සුපබුද්ධ කුට්ටි කියලා බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා ඉතාලම තැඟපුරාම කුෂ්ඨජි මිනිස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් එය බණ අහපුවම යා ඒ වෙලාවෙම සෝවන් වෙනවා. හැබැයි ඒ වෙලාවෙම හරකෙක් කන්නේ මැරෙනවා. ඉතින් අහනවා මිනිස්සු මෙච්චර මේ වගේ කුෂ්ඨ රෝ මේ වගේ පිළිසක් බණ අහනවා එකේ කොටවත් තේරෙන්නේ නැහැ. ඒක නම් තේරෙනවා නේ. හරි ඒ වෙලාවේ ආපු කුෂ්ඨ රෝගියා එළියට යනකොට කියනවා පුදුමයි සාංශ ඔබ වහන්සේගේ බණ. පා. නිය අත දිගහැරලා පෙන්නෝ වගේනේ. අන්ධකාරයේ තෙල් පහනක් පත්තු කරෝ වගේනේ. කනට ගැහුවා වගේනේ කියලා යනවා. යනකොටම මැරිලා. ඉතින් සංඝයා අහනවා බලන්න මෙච්චර ලස්සන බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ පිළිබඳ උදම්මනපු බුදුරජාණන් වහන්සේත් කිව්වා එනකොට එයා දිලිද්දෙක් වගේ ආපුවාමට අද යනකොට එයා අදලිද්දෙක් කිය. ඔක්කොම ආර්ය ඥාන පහළ වෙලා හිටිය කියලා. ඉතින් අහන මොකයි මේ මිනිස්සයා මේ ඒගම මැරිලා ගි මොකයි මේච්චර මේ පින් කරන්න පුළුවන් මිනිස්සෝ ඇඟ මුළු අස්සම් පුරාම කුෂ්ඨ හැදුනේ. ඉතින් කියනවා මේ විත ඉස්සර බුද්ධ බෝධි කල්ප 92කට විතර ඉස්සර තග්‍රසිකී කියන ඒ පසේපුත්‍ර ජාන්වාන්තේ බඩතුලේ පාත්‍රයේ සංගාන බිම්බ බලාගෙන පින්න පාතේ වඩනකොට මෙයා තමන්ගේ සම වයසේ කොල්ල කෙල්ල එකතු වෙලා වාහනේ වාහන ගොඩක නැත්තම් කරත්ත ගොඩක උයන් කෙලියට යනවා කැම බීම ඇඳුම් ඉදුම් අරගෙන. ඉතින් මේගොල්ලෝ සින්දු කික යනකොට අර පාරයින් යන බුදුරජාන් වහන්සේ දකින්නකොට කිව්වල නැද්ද කී විතරක් ඔළුවේ ඉඳලා පල්ලෙහාට යනකම් උතාන මොන ජීවිතේ රස දන්නේ නැති පෙරේතේ නැද්ද කින් කියලා තුක් ගාලා කියලා ගැහුවලු. ඉතින් ඒ අර කාමභෝගියාට ඒ පතේපුත්‍ර ජානන්තේ පේන්නේ රසනාඳුනන එමෙතන් අර්ථිය පහළ වෙච්ච කෙනාව මූණට කියලා ගන්න. ධම්මික ආම්ද්‍රෝ ගිහිල්ලා ඉන්න වෙලාවක මෙල්බන් වලදී මේ චාන්චි කියනවා මේ වෙන මොනක්වත් වාහන තිබුණේ නැහැ කුණු ගෙනියන ලොරිය විතරයි තිබුණේ. ඒක එනවට අයින් වුණලු අර හරියටම නතර කරලා තුක් ගාලා කියලා ගැහවලු ඔළුවට.
මියකුණ පිස්සුනේ මේ මෙච්චර මේ කාමභෝගීන් බලන් සිවුරක් දාගෙන මොනවද මේ පිස්සු කෙලින්නේ ආසියා කරේ උන්ට පිස්සුනේ උන් ඔය වැවිදුනාට කමන්නේ අපි උන්ට මොකද්ද පිස් භාවනා කරන්න తీරු වුණා ඒ තරමටම ඒ අරතිය පහළ වෙච්ච මිනිස්සයාට රතියේ ඉන්න එකන පහත් කළ සලකනවා ඒ නිසා මේගොල්ලෝ යන්නේ නැහැ එළියට මොකද මිනිසු නිකන් ආර්ය අපවාද කළා පව් කරගන්නවනේ එතන අරතිය පහළ වෙච්ච එකනට ඒ තානාටහන කුසලයේ පහළ වෙනවා මේක මම උපයගත්තේ කොච්චර අමාරු වෙන්ද දන් දීලා ඊට පස්සේ සීල් රැකලා සීලෙන් සීලබ්බත පරාමාසය ගලවලා දාලා සමාධිය උපේලා සමාධියේ තියෙන විදර්ශනා උපක්‍රේෂ ගලවලා දාලා හරියටම විපස්සනාව අල්ලගෙන ඒ කරන ගම මේ කාමභෝගී මිනිස් අතරට යන්න එපා. ඒගොල්ලන්ට තද්ද බල අභියෝගයක් එනවා මේ විරාගය පහළ කරගත්ත පුද්ගලයා. එයිසම මෙතන අන්ධහර පෑමක් නැහැ. අන්ධහර පාණ්ඩ ගියොත් එතන තානාතාන කුසලයක් නැහැ. හැබැයි අර නැවත සමාජයේ ඉන්න යම් කිසි කෙනෙකුට තානාතාන කුසලයේ තියෙනවනම් මෙයා ළඟට ඉබේම ආකර්ෂණය වෙනවා. ඒක වෙනමම කතාවක් ඥානරාම සෝංශි කියනවා මේ භාවනා කරනකොට හරි අමාරුයි ඉස්සල්ලා මේ කල්යාණ මිත්‍රයෙක් හොයන සත්පුරුෂයෙක් හොයාගන්න. භාවනා වැඩෙනකොට ඒ සතිය එක මට්ටමට ආවට පස්සේ ඉබේම කල්යාණ මිත්‍රට ඇදලා යනවා ඒ වගේම ඒ කෙනා හොයාගෙන එනවා කල්යාණ මිත්‍රයෝ ඒක එතකොට බෝවෙන ලෙඩක් වගේ වෙනවා ඒකට තමයි සති වේපුල්ල භාවය කියලා කියන්නේ කෙලෙස් තනුක භාවයටපත් වෙන්නපත් වෙන්න සතිය විපුල භාවයට යන්න යන්න ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ තියෙන good vibration එහෙම නැත්නම් යහ කම්පන එන්න පටන් ගන්නවා එතකොට සාසනේ සම්පූර්ණ පණ මේ බුද්ධ ජනජි පිරුණම් පළ අවුරුදු 2600ක් ගියා. සාසනෙ තියෙන ඉන්දියාවේ, එහෙනම් සාසනෙ තියෙන බුද්ධගයාවේ මේ මොකක්වත් නැහැ. සාසනෙ තියෙන පපුවේ. ඒ අර වැඩ කරන කෙනාට අර අර තානාටාන කුසලේ දන්න කෙනාට ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් පහළ වෙලා ඉන්නවනම් අර මනුස්සයා පයින් හරියනවා. ඒකට මේ පෙට්‍රෝල් නැහැ කියලා බන්නේ නැහැ නේද මං අහන්නේ. අද එක්කෙනෙක් මේ පෙට්‍රෝල් නැති පොලිමේ ඉඳලා කමටහන සුද්ධ කරා ජීවිතේ පළවෙනි වතාව. ඒ මොකද යාට තේරෙනවා මේ හොයන්න ඕන නම් සත්‍ය තියෙනවා චීනට හරි ඵලයන් කියලා කුරානයේ පාඩයක් තියෙනවා. සත්‍ය තියෙනවා චීනට හරි ඵලයන් කියලා. එතන හන්දට හරි ඵලයන්. අපිට පයින් යනවා කියන එක පෙට්‍රෝල් නැහැ කියන එක ඒව ප්‍රශ්න වෙන්න බෑ. ඒ මොකද මෙයා දන්නවා තානාතාන කුසලී පඤ්ඤා චක්කුන් නම් තියා ඇදලා යන්නේ පුදුමාකාර ආකර්ෂණයකට. ඒ නිසා හැම කෙනෙක්ම හිතාගන්න අපි මේ වැඩමුළුවක් කරලා යන්නේ මේ අපි මේ වැඩමුළුවක් කරලා භාවනා කරන එක කාටවත් වදයක් වෙන්න දෙන්න එපා. හැබැයි අපින් නිකුත් වෙනවන යම් යහ කම්පනයක් මේ ගස්කොලන් වලටත් ඒක වේවා. සතා සර්පයාටත් ඒක වේවා. අපි ඕමනම් බුදුරජාණන්සේ කොහොම කරන්නද ඒ නිසා කද්දාකවත් ඒ අර කෙලස් වර්ධනීය පිණිස නැත්නම් කෙලස් වේපුල භාවයට යන්න එපා කෙලස් තනක භාවයේ ඇතිරීම සඳහා අවස්ථානෝචිතව ඒකට කියන්නේ ඥාන ප්‍රඥාව කියලා ගත්තී ආන්නේ ඒක ඥාන ප්‍රඥාව කියලා මුක්කමනසෝ කියනක හරියට ලස්සනට හබ්බලා මගේ අර මුක්කම නැති නිසා මට අමාරුයි කියන ඇත්තෙම නැති දෙයි කියලා කියතයි අද මිනිසුන්ට ඇත්තෙම නැති most uncommon thing is the common thing common sense කියලා කියනවා. මිනිසුන්ට සාමාන්‍ය බුද්ධිය කියන එක ඇත්තෙම නෑ අද. මනුස්සකමක් ඇත්තෙම නෑ අද. ස්ථානුජ ප්‍රඥාව කියන එකක් ඇත්තෙම නෑ. ඔක්කොටම පෙරක දෝර ඕනේ කියලා දේ. නමුත් භාවනා කරගෙන යන්න මොකද වෙන්නේ බලන්න. මේකට විවෘතකමක් ඇති වෙනවා. අන්න ඒ කට්ටියට තට්ටුවක් දාන තමයි බුදුචානන් සුභේ සූත්‍ර දේශනා කරන්නේ. ඉන්සාව ගණ්ඩ ඕනේ ටික ගණ්ඩ ජීවිතේ හෝ තන්තරේ හෝ ස්ථානවල හෝ කාලේ අඩු වැඩියක් නැහැ ඒක හැමදාම එකයි දෙන්නේ අවුල ගන්න දන්න මිනිස්සු අවුල ගන්නවා අවුල ගන්න ලැබේවා